යි සමන්වාන්සගේ නාමේට ස්තුතිවේවා අද දවසේ මේ වෙලාවේදී මම කැමති බයිබ දේවව්චනේ ගීතාවලිය කියලා ලස්සන බයිබලේ පරණගවසමේ පොතක්තියනවා. එ පොතේ ගීතිකා අඩංගුවන්නේ හැබැයි ඒ හැම ගීතිකාවකම දේව පනිවිඩයක් තියනවා දේව පනිවිඩයක් තිවා ම මේ වෙලාවේ ඔබත් එක බෙදාගන්ත්‍ර යනවා ගීතාවලියේ පොතේ බයිබලේ පළමුවන ගීතිකාව දැන් අපි දන්නවා ඕනෑම පොතක් ගැන ලියනකොට ඒ පොතට හැඳින්වීමක් දෙනවා මේ ගීතාවලිය පොතේ පලවෙනි ගීතිකාව මේ ගීතාවලියේ තියන සියලෝම ගීතිකාවලට හැඳින්වීමක් වගේ තේරේ ඉදිරියට ඇයිමං ඒම කිව්වේ කියලා. මෙතර කියනවා දුදනන් උපදෙස් අනුව නොයන දෙවිඳුන් ගරහන්නන් ඇසුරු නොකරන සමිඳන්ගේ විනේ ප්‍රීති ප්‍රමුතිිත වන මිනිසා භාග්‍යවන්තෙක් වන්නේය කියලා මොකක්ද කියන්නේ දුදනන් උපදෙස් අනුව නොයන දෙවිඳුන් ගරහන්නන් ඇසුරු නොකරන මනුෂ්‍යයාට කියනවා මේ පොතේ පළමුෙන්ම මොකදද දෘෂ්්‍රයන්ගේ උපදෙස් පිළිපදින්න එපා දෘෂ්ට්‍රයන්ගේ උපා එවලට අහුුවන්න එපා කවුරු හරි දෙවියන්ව ගරහනවනං ඒ අයවත් ආශ්‍රය කරන්න එපා ඒ අය පසු පස්සේ යන්නත් එපා ඒ අයගේ උපදෙස් ගන්නත් එපා කියලා පලවෙනි පද කියන. ගීතල ගීතිකාවේ පළමන ගීතිකාවේ දෙවන පදට එනකොට මෙන්න කියනවා වැදගත්ම විශේෂම අවශ්‍යම වූ දෙයක්. ඒ තමයි සමඳන්ගේ විනේ ප්‍රීති ප්‍රමුද්ධිත වන දිවාරැ එ භාවනා කරන මිනිසා භාග්‍යවන්තේ වන්නේය කියල්. ්‍රන්ත මන් දැකලතියනවා බොෝ මනුෂ්‍යෝ වාසනාව හොයාගෙන යනවා. වාසනාව හොයාගෙන යනවා. සමෘධිය හොයාගෙන යනවා. බොහෝ මනුෂ්‍යෝ සපලත්වේ හොයාගෙන යනවා. හැබැයි බයිබලේ තුළ කියනවා. ඔබ භාග්්‍ය වන්ත වෙන්න ඕනේ නම් මෙන්න මේ දේකරන්න. මොකදදේ. සමඳන්ගේ විනේ ප්‍රීති ප්‍රමුතිිත වෙන දිවාරෑ. භාවනා කරන මිනිසා භාග්‍යවන්තේ වන්නේය කියලා මං මේ එක ටිකක් ලිහිල් බාසාාවෙන් කියන්න ඒ තමයි සරලවම කියනවා නම් මෙතන කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය දිවාරෑ කියවන භාවනා කරනවා කියන්නේ ජාඥඥාවක් දෙවියන් සමග සම්බන්ධවීමක් දෙවියන් සමඟ සම්බන්ධවෙන් අපි යඥාව තුළ එතකොට අපිට මොකක්ද කියන්නේ සරලවම කියන්නේ මෙතන පැහැදිලිම බාසාාවෙන් කියනවා නන් බයිබලය කියවන්න ජාඥා කරන්න මන් දන්නවා අ්‍යයාගමික බොහෝ දෙනෙක් බයිබලය කියවනවා බයිබලේ කියවනවා ඔබ විශ්වාස කරනවා අද දවසක් එක හාමුදුරු නමක් ත්ක ඉගෙනගත්ත මගෙන් බයිබලේ ඉල්ලගිය බයිබලේ කියව බයිබලයක් මගෙන් ඉල්ලගත්තා ඒ බයිබල ඉල්ල ගත්ත බයිබලේ කියවන් එහම නං අපි දෙවියන් වහන්සේගේ දරු හැටියටත් දෙවියන් වහන්සේ ගැන අපිට යම් විශ්වාසයක් තබා ගැනීමටත් මේ බයිබලය අපි කියවන්න ඕනේ දැම් මෙතන කියන්න මොකක්ද ඔබ භාග්‍යවන්තයෙක් වෙනවා ඔබගේ ජීවිතය සමෘධිමත් වෙනවා ඔබගේ ජීවිතය පලධරනවා ඔබගේ ජීවිතයට වාසනාව වෙනවා මනුෂ්‍යෝ අද දවසේ වාසනාව හොයාගෙන යන්නේ අර පාරයිනේ තියෙන ලොතරැයිකුඩුගාවට හැබැයි අපි අදදැකී මෙන් දන්නවා ලොතරෙ කුඩුව ලඟගට නෙමේ දෙවියන් වහන්සේ ළඟට ගිහාම උන්වහන්සේ අපටශී වාද කරනවා. උන්වහන්සේ අපට මඟ පෙන්වනවා. උන්වහන්සේ අප වඉදිරයට අරගෙන යනවා. මෙතන කියනවා ස්මීන් වහන්සේගේ වචනය කියවන එය යාඥඥා කරණය භාග්‍යවන්තයි වාසනාවන්තයි එම නං මංඔබෙන් අහන්නේ ඔබ කුමන තත්වයක සිටින කෙනෙක් වුණා ඔබට වාසනාවන්තයෙක් වෙන්න ඕනද ඔබට භාග්‍යවන්තයෙක් වෙන්න ඕනද ඔබේ ජීවිතයේ මේ දැන්තියන තත්ත්වයට වැඩිය විදිරියට යන්න ඕනද ඔබට දැනෙනවාද ඔබේ ජීවිතය කාලකන් ස්වභාවයක් ඔබට දැනෙනවාද ඔබේ ජීවිතය අඩුවක් ඔබට දැනෙනවාද ඔබේ ජීවිතය මොනවාහරි දෙයක් මග ැරි ලතියෙනවා කියලා කුමන තත්වයක හිටියත්. කුම නාගමක දහමක හිටියත්. ඔබට දැනෙනවාද මට මොනහරි මගේ ජීවිතේ මග ඇරිල තියෙනවා. මට මොනහරි මගේ ජීවිතය අතපස්සු වෙලා තියෙනවා. මට හරි සතුටක් නෑ මට මගේ ජීවිතේ පූර්ණ තෘක්්තියක් නෑ. ඒ හැමෝටම මං කියන්නේ ඔබ. ස්වාමීන් වහන්සේගේ වචනය කියවන්න ජාකඥා කරන්න මේ බයිබලය කියවන්න ජාකඥා කරන්න ඔබට අර ආතුපත්‍රිකර ස්වභාවේ ඔබ ජීවිතයෙන් පැත්තකට යනවා ඔබ වාසනාවන්තයි අවාසනාවන්තයි කියල ඔබට දැනෙනවා නම් ඔබ වාසනාවන්තයි කියලා දැනෙනවා ඔබ ජීවිතේ කිසිම ප්‍රීතියක් නැතුව වෙන්න කෙනෙක් නම්. බයිබලේ කියවල යඥා කරන්න ජීවිතේ ප්‍රේතිය ඔබ ලඟටේනවා. මෙතන එකයි කියන්නේ ස්වාමීන් වහන්සේගේ වචනයේ දිවාරය භාවනා කරන මිනිසා භාග්‍යවන්තයෙක් වන්නේ එච්චරවිත රක්්නෙමයි මෙතන ඉතාම ලස්සරන උදාහරණයක් අපට දෙනවා. ද මනුෂ්‍යයන්ට ම්යම් දෙවල් උගන්නනකොට උදාහරණයකෙන් උගන්නකොට එක තේරෙනවා දැ. දෙවන් ව ගීතාවලිය ගීතිකාවේ කියනවා එහෙම දිවාර ශාමීන් වහන්සේගේ වචනය කියවල ජාඥා කරන අය හරියට කවුරු වගේද කියලා කියනවා කවුරු වගේද එද කියනවා බයිබෙලේ ඔවන් ඇලක් දොලක් අත්තර සිටුව ඇති ගසකටස් සමානයි දොලක් අත්්දර තියෙන ගහකට එ අලෙන් දොලෙන් ලැබෙනවා ජලය ලැබෙනවා කුණු රොඩියෝ මෙවා එකතු වෙලා ඒ ගහ හොඳට වැඩෙනෝ ඒග හොඳට වැඩෙනවා එතකොට තව දෙයක් ඒ ගහ ගැන කියනවා හොඳට වැඩෙනවා විතරක් නෙමෙයි බයිබලේ කියනවා නියම කලට පල දරන මැලවී නොයන ගසකට සමානයි කවුද ස්වාමන් වහන්සේගේ වචනය දිවාරෑ කියවන ජාඥඥා කරන මිනිසා මන් දන්න බොහෝ දෙනෙක් ඉන්නවා ඔවුන් හැම දෑම යඥා කරනවා හැම දෑ එක අවස්ථාවක් නෙමේ කීප අවස්ථාවක් ඒකට වෙලාවක් වෙන් කරගෙන තියනවා. බයිබලේ කියවනවා ට වෙලාවක් වෙන් කරගෙන තියනවා. එනිසා අපේ ජීවිතවල අපි බයිබලේටත් දේව වචනය කියවන්නත් ජාඥා කරන්නත් තැනක් දෙනකොට වාසනාවන්තකම ඉබේම අපේ ජීවිතයට එනවා. දැන් අර ගහ කොහෙද හිටෝල තියෙන්නේ ගහ පැළවෙලා තියන්නේ කොහෙද ඇල දොලක් අත්දර එතකොට ඒ ගහ ගැන මොකක්ද කියන්නේ නියම කලට පල දරන. අද ලෝකයේ මොහෝ මනුෂ්‍යන්ට තියෙන්න ප්‍රශ්නයක් මේක මොකක්ද. නියම තමන්ගේ ීවි තමන් බලාපොරොත්තු වෙන දේවල් තමන් කරන දේවල් තමන් ජීවිතයේ ආරම්භ කරන දේවල් ඒව ඉදිරියට කරගෙන යන්න බෑ. දැම් මේ වසංගත තත්ත්ව ඇත්ත එක්ක මේ ආර්ථික ප්‍රශ්න ගැටලුත් එක්ක නු්‍යයෝ කල්පනා කරනු ඇති රැකයා නැතිවෙලා තියනවා තව ග්‍රකයා කරන වෙලාව අඩුවෙලා තියෙනවා ගන්න වැටුක අඩු වෙලා තියනවා නොයික්කාකාර ප්‍රශ්න මතුවෙලා තියනවා. එදකොට කොහොමද ජීවත් වෙන්නේ. හැබැයි. මේ ගඟ මේ අල දොල මෙතන තියනකං මේ ගහ හොඳට පලදරන. අපට විශ්වාසයි. දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නතා කල්. අපේ කොල මැලවෙන්න නෑ අපි මැලවෙන්නේ නෑ අපි උන්වහන්සේ ලස්සනට තියෙනවා ඒ කොයි වගේද කියනවා නම් හරියට මේ ගහ ගැන කියනවා නියම කලට පලදරන අපේ ජීවිත වලත්මන් කිව්වා මේ පලදැරීම නියම කාලයට සිද්ධ වනේ නැත්තං අපි මානසිකෝ වැටිනෝ අපි ශාරීරිකෝ වැටෙනවා අපි අදහිල්ලෙෙන් වැටෙනවා අපි දෙවියෝු නෑ කියලා හිතනවා හැබැයි අපි යාඥඥාවෙන් ඉදිරියට යනකොට දෙව වචනය තුළ ඉදිරියට යනකොට අපි වාසනාවන්ත පුද්ගලයන් බවට පත් වෙනවා. එනිසා බ ඔබේ ජීවිතයේ දේවල්ටික නියම වෙලාවට සිද්ධවෙන් ඕනෙ නම් ඔබේ ජීවිතයේ රැකියාව ගැන ඔබේ විවාහය ගැන දෙම උපියන බගේ දරුවන් ගැන ඔබගේ විභාග ගැන ඔබගේ අනිෙක උත්කාර්යන් ගැන ඔබේ ව්‍යාපාරයන් ගැන ඔබේ ජීවිතය ඔබ පටගත්ත දේවල් අතර මග නැවැතිලා තියෙන දේවල් මේ හැම දෙයක්ම ඔබ වාසනාවන්ත වෙන්න ඕනේ නම් ඒ වගේ පලදැරීමක් වෙන්න ඕනේ නම් මොකද්ද කරන්න ඕන ජාඥා කරන්න. නිකන් නෙවෙයි බයිබලය කියවලා ජාඥා කරන්න කියලා අපිට කියනවා. ද මෙතර කියනවා පවිටි දනු එස්සේ නොවෙති ඔ සුළගේ යන බොල්හා සමාන වන්නේ. හොඳ වීයට බිමට වැටෙනවා බොල් හුළගේ යනවා ඔබටත් දැනෙනවා නම් වගේ ජීවිතය ඔහේ හුළගේ යන ජීවිතයක් වගේ කියලා ඔබ බයිබලේ කියවන්න ජාඥඥා කරන්න. කරලා බලන්න බදවියන් වහන්සේ ආ්ශිවාද කරන්නේ නැද්ද කියලා යි මෙතන ඉතාම ලස්සන්ට කියනවා බයිබලේ කියවල යාඥා කරණය ඔහුන් ඇලදොල අබ්දර සිටවා ඇතේ නියම කලට පලදරණ කොල පරවී නොයන ගසකට සමානයි. ඔබටත් මෙහෙම ගහක් වෙන්න ඕනට ඔබටත් මෙහෙම මනුශ්‍යයෙක් වෙන්න ඕනද ඔඕනෙ එහ නම් මොකද කරන්න ඕ දේව වචනය කියවල යාඥා කරන්න ඔබ කුමන තරාතිරමක කෙනෙක්කුනත් ඔබ කුමන ආගමක කෙනෙක්කුනත් ඔබ කුමන මතිමතාන්තරයක හිටියත් ඔබ මුණ සංකල්පයක චින්තනයක හිටියත් ඔබේ ජීවිතේ ඔබ බයිබලේ කියවල යාඥා කරන්න උන්වහන්සේ ඔබේ දේවල් සපොළමත් කරන්න නැද්ද කියලා ක බල කරලා බලන්න මේ බයිබලේ කියවල ඔබ යාකඥා කරන්න උන්වහන්සේ ඔබ ජීවිතයේ දේවල් සාර්ථක කරනවා. ඒ නිසා සාර්ථකත්වය මනුෂ්‍යන් තුළින් හොයන්න එපා සාර්ථකත්වය දෙවියන්තුලින් පමණක් හොයන්. දේව වචනයෙන් සහ ජාඥානය. ඔබට ඒ සාර්ථකත්වය ඒ වාසනාව ඔබේ ජීවිතය අත්දකින්න නම් අපි දෙවන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් ඇදහිල්ලෙන් ජාඥාවෙන් අපි ඉදිරියට යන්න ඕන. එසේ කරන්න දෙවි සමිධානෝ ශුද්ධාත්මයන් වහන්සේ කරන්නකොටගෙන ඔබ සියල්ලන්ට ආශිවවාද කරන සෙක්වා. ඔබ සිරුදනාට දේව පිහිටයි. දුදනන් උපදේ සනුවන් ොයන? දෙවිදුන් ගරහ ඇසුරුණු කරන සමඳන්ගේ විනේ ප්‍රීති ප්‍රමුදිත වන දිවාර එය භාවනා කරන මිනිසා භාග්‍යවන්තේ වන්නේයෙ.